අද මං හදන්න යන්නේ ආට පිටි වලින් අල පරාටා. ඉතින් මේක හදන්න යන්නේ විනාඩි 15ක් වගේ පොඩි කාලයක්. රෑකට වගේ ගොඩක් හොඳයි. ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රමාණය දෙන්නෙකුට විතර හරියනවා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප්පයක්. ඊට පස්සේ අරන් තියෙනවා වතුර කෝප්පයක්. බිත්තරයක් අරගෙන තියෙනවා. ඉතින් මේ පාන් පිටි එකට ලුණු දාගන්න ඕනේ ඔයාගේ රසානුව. ඊට පස්සේ මම බිත්තරේ එකතු කරගන්නවා. දැන් මම බිත්තරේ දාලා තියපු එකටම වතුර චුට්ටක් දාලා ඉවර වෙලා ඒ වතුර ටිකත් කලවම් කරලා මේකට දාගන්නවා මිශ්‍රණයට. දැන් මම වතුර ටික ටික දාලා මිශ්‍රණය හදා ගන්නවා. ඉතින් මේ මිශ්‍රණය හදා ගන්නකොට ගොඩක් උකු වෙන්නත් බෑ, ගොඩක් දිය වෙන්නත් බෑ. සාමාන්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ. ඔයාට පේන මැති මේ ගානට තමයි මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉන් පස්සේ මම මැදට අල පිරවුම හදා ගන්නයි යන්නේ. මම මෙතන අරගෙන තියෙනවා සාමාන්‍ය ලොකු අල කිඩි දෙකක්. ඊළඟට සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය ලුණු ගෙඩියක් අරන් තියෙනවා. කරපිංච ටිකක් කපාගෙන අරන් තියෙනවා. අවමිරිස් කරලක් අරගෙන තියෙනවා. ඔයාගේ රසානුව මේකට ලුණු කහ චුට්ටක්, එතකොට කෑලි මිරිස්, ඔයාට කැමති නම් ගම් මිරිස් චුට්ටක් දාන්නත් පුළුවන්. මේ ටික මම කලවම් කරගන්නවා. දැන් මම බටර් මේසේ හැඳකුත් දාගත්තා. ඉතින් මේ වෙලාවේ මම පෑන් එකක් ලිපේ තියලා තියෙන්නේ. දැන් මේ විදියට බැටර් එකෙන් ටිකක් දාලා එක පරාට එකක් හදා ගන්නවා. දැන් මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් ගොඩාක් අර කරගන්න නැතුව දෙපැත්තම මේ විදියට හදලා මම එළියට ගන්නවා. ඊට පස්සේ තව එකක් දා ගන්නවා. ඒකත් ඒ විදියටම හදා ගන්නවා. දැන් මම පරාට එකේ අනිත් පැත්ත, ඒ කියන්නේ හොඳට පිච්චුන පැත්ත උඩට අරගෙන අල එකෙන් මේ විදිහට ගා ගන්නවා. ගාලිවර වෙලා අපි හදාගත්ත බැටර් එකෙන් වටේට චුට්ටක් දාගන්න ඕනේ. මොකද අනිත් රොටි එක, පරාට එක මේකේ අලව ගන්න ඕන නිසා. දැන් මම අනිත් පරාට එකක් දාගෙන ඉවර වෙලා මේ විදියට පුච්ච ගන්නවා. ඉතින් ඔයාට තේරෙනවනේ පරාට එකක් පුච්චනකොට ගොඩාක් පුච්චන්නේ නැතුව සාමාන්‍ය ගානකට මේක දෙපැත්තම පුච්ච ගන්න ඕනේ.
ඉතින් ඔන්න දැන් පරාට එක හරි ගිහිලා තියෙනවා මම මේක එලියට ගන්නවා මේ විදිහටම තව එකක් දා ගන්නවා දැන් මම මේක අනිත් පැත්ත දැම්මට පස්සේ ඒ පැත්ත ගොඩක් පුච්ච ගන්න ඕනේ නැහැ ඊට පස්සේ මම අල පේස්ට් එකෙන් දාලා මේ විදිහට හැන්දෙන් තුනී කර ගන්නවා ඔයාට පේනවා ඇති බැටර් එකෙන් මම වටේට චුට්ටක් දාගත්තා ඊට පස්සේ තමයි අනිත් එක අලවගන්නේ ඉතින් මේකෙදි දැන් අපි අල එකට අලවනවනේ ඒ පැත්ත තමයි ටිකක් හොඳට පුච්ච ගන්න ඕනේ ඊට පස්සේ අපි පිටපැත්ත මේ විදිහට පස්සේ පුච්ච ගන්න පුළුවන් දැන් ඔන්න මේ විදිහට මම දෙකක් තුනක් හදන විදිහ ඔයාට කියලා දීලා තියෙනවා ඉතින් මම මේ විදිහට එක පරාට එකක් හදලා ඉවර වෙලා ඒක පැත්තකින් තියනවා ඊට පස්සේ තව පරාට එකක් දාන අතරතුර මේ පරාට එක නිවෙනවා ඒ නිවෙන නිවුණු පරාට එකේ පුළුවන් අල පේස්ට් එක අපිට ගා ගන්න ඒක තවත් ලේසි මික් තියලා ගා ගන්නවට වැඩිය මේ විදිහට පේස්ට් එක ගාලම අනිත් එකට අලවන්න පුළුවන් ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ලේසියෙන්ම අල පරාට එකක් ගෙදර හදලා බලන්න ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න ලයික් එකක් දාන්න thumbs subscribe කරේ නැත්නම් subscribe වෙන්න comment එකක් දාන්න thank you